1983 වර්ෂය නම කිව්ව ගමන් ඔබට අදටත් මතක ඇති ඒ අඳුරු දවස. 1983 පටන්ගත් ඒ LTT ත්‍රස්තවාදය 2009 වර්ෂයේ මැයි 18 වනදා තමා අවසන් වූයේ. හැබැයි මේ අවුරුදු ගණනාවටම දැවැන්ත ඉතිහාසයක් අන්තර්ගතයි. නමුත් හිතන්න එපා මම අද කතා කරන්න යන්නේ ඒ යුද ඉතිහාසය ගැන කියලා. LRRP නම ඇහුව ගමන් හැමෝට මතක් වෙයි මහසෝන් යන නාමය. ඉතින් මේ සුවිශේෂී වීඩියෝෙන් ඔබ වෙත අද රැගෙන එන්නේ LTT ත්‍රස්තවාදය 2009 වර්ෂයේදී මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීමට උදව් උපකාර කළ මහසෝන් බලකායේ සම්පූර්ණ ඉතිහාසය සහ මහසෝන් විශේෂ මෙහෙයුම් රසක් පිළිබඳවයි. දස් 1983 වර්ෂයෙන් පටන්ගත් ඒ කුරිරු LDT ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව තුළ ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්තුණු බව ඔබට හොඳින්ම මතක ඇති. මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා යුද හමුදාව තුළ ඉතාම සුවිශේෂී බලකායක් ස්ථාපිත වුණා. ඒ බලකායේ නාමය තමයි LRRP Long Range Reconnaissance Patrol. එහෙමත් නැත්නම් දිගු දුර විහිදුම් බලකාය. හැබැයි මේ දිගු දුර විහිදුම් බලකාය කියන නමට වඩා ගොඩක් කට්ටියට මේ නම මතක තියෙන්නේ මහසෝන් බලකාය යන නාමයෙන්. ඉතින් කොහොමද මේ මහසෝන් කියලා නමක් මේ බලකායේ නම ඉස්සරහට ආවේ? ඉතින් මම දැන් ඔබට ඉදිරිපත් කරන්නම් මහසෝන් බලකායේ ඉතිහාසය ඉතාමත් කෙටියෙන් සංක්ෂිප්තව. මහසෝනා කියලා කියන්නේ රාජ්‍ය අනපේක්ෂිත ප්‍රහාර එල්ල කරන භයානක යක්ෂයෙක්. ඉතින් සිංහල ජනප්‍රවාදයට අනුව කොටින්ට අනපේක්ෂිත ප්‍රහාර එල්ල කළ මේ LRRP බලකාය මහසෝන් බලකාය ලෙස ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායට හඳුන්වා දුන්නේ කර්නල් රාජ් ජේසිරි මහතා. මහසෝන් බලකාය ශ්‍රී ලංකාවේ වඩාත්ම සංකීර්ණ සහ භයානක මෙහෙයුම් සිදු කරයි. LRRP බලකාය ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වේ. LRRP සංකල්පය තවත් වර්ධනය කරන ලද්දේ මේජර් ශීපති ගුණසේකර මහතා විසින් 1986 ඩෙල්ටා පැට්‍රෝල්ස් නමින් විශේෂ ප්‍රතිසංධිකරණ ඒකකයක් පිහිටුවීම පසුව වන අතර ඒ ඉතාම රහසිගතව LRRP බලයනියක් බවට පරිණාමය විය. මිල්ටර් රෑක්ස් ඉන්ෆෝ කියලා කියන්නේ ලෝකෙ ඉහළම පිළිගැනීමක් ඇති යුද විශ්ලේෂක වෙබ් අඩවියක්. මේ සඳහන් වෙනවා ශ්‍රී ලංකා මහසෝන් LRRP බලයනිය ලොව දරුණුම විශේෂ බලයනිවලින් 3 වැනි ස්ථානයට පත් වුණා. ඉතින් සතුරු ප්‍රදේශ තුළට අභීතව ගමන් කොට සතුරු මර්මස්ථාන විනාශ කර බුද්ධි තොරතුරු රැස් කර වැදගත් ඉලක්ක රැසක් සපුරාගෙන දැවැන්ත මෙහෙයක් ඉටුකළ බලකායකි මේ මහසෝන් බලකාය. ත්‍රස්තවාදී පාලනයේ නතුව තිබූ ප්‍රදේශවෙත ගොස් කොටි නායකින් සොයමින් ඔවුන්ව ඝාතනය කරමින් කොටි සංවිධානය දුර්වල කිරීම මහසෝන් බලකායේ ප්‍රධාන අරමුණයි. මහසෝන් බලකාය හැදෙන්නේ මෙහෙමයි. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩු රෙජිමේන්තුව, ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ බලගණනය යන ත්‍රිත්ව සමාජිකයන්ගෙන් තමා LRRP බලකාය නිර්මාණය වෙන්නේ. මහසෝන් බලකායේ පුහුණුවට පැමිණෙන සීලම සොල්දාදුවන්ගෙන් පාඨමාලාව අවසාන ඉදිරිවන්නේ 60% පමණ පිරිසක්. හරිම වචනින් කිව්වොත් මහසෝන් බලකාය කියලා කියන්නේ විශේෂ බලකාය යක්කු පුහුණු කරන අඩවියක්. කොහොමුණත් 1996 මෙම බලකාය ස්ථාපිත කළේ ශ්‍රී ලංකාව තුළ මා හිසරදයක් වෙලා තිබ්බ LTT ත්‍රස්තවාදී ඉක්මනින්ම අවසන් කරන්නයි. හැබැයි හැමෝටම රහසක් වෙලා තිබුණු. ඒ කියන්නේ යුද්ධයේ අවසන් වනතුරුම මහසෝන් බලකාය රහසක් විදිහට තබා ගන්න තමයි ශ්‍රී ලංකා යුද හමුදාව සැලසුම් කර තිබුණේ. හැබැයි අවාසනාවන්ත ලෙස 2002 වර්ෂයේදී සිදු වූ මිලීනියම් සිටි වැටලීම නිසා මහසෝන් බලකාය ගැන සම්පූර්ණ තොරතුරු හෙළි වුණා. මේ සිද්ධියෙන් පසුව මහසෝන් බලකායේ බුද්ධි අංශලධාරීන් බොහෝමයක් කොටි සංවිධානය විසින් ඝාතනය කරා. හැබැයි මම දැන් මිලීනියම් සිටි වැටලීම ගැන නම් කතා කරන්න යන්නේ නැහැ. මම හිතනවා මහසෝන් බලකායේ ඉතිහාසය පිළිබඳ සම්පූර්ණ විස්තර ඔබ වෙත ඉදිරිපත් කරා කියලා. මහසෝන් බලකායේ හිටු ප්‍රධානම අන්දෙන නිලධාරීන් ලෙස ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතාව, ඒ වගේම ලුතිනල් කර්නල් නිසාම් මුතාලිස් මහතාව හඳුන්වා දෙන්නට පුළුවන්. LRRP ඒකකය LTT ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රහාර රැසක් සිදු කිරීමට සමත් වී ඇත. සාමාන්‍යයෙන් මහසෝන් බලකායේ ක්‍රියාත්මක වෙන්නේ සෙබළු 8ක් හෝ 6ක් වශයෙන් වූ කුඩා කණ්ඩායම් ලෙසයි. විශේෂයෙන්ම ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහසෝන් බලකායේ විශේෂ මෙහෙයුම් රැසක් සිදු විය. කොටි අඩවියේ ගස්කල් පවා හොඳින් අඳුන ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතා මෙහි වූ 8 කණ්ඩායමට සෑම සාර්ථක ප්‍රහාරයකම පසුව ත්‍රස්ත ප්‍රදේශයේ පැනගත හැකි වන්නේ එතුමා සතුව තිබූ විශේෂ හැකියාව සහ පළපුරුද්ද හේතුවෙන්.
දෙදස් එක වසරේ සැප්තැම්බර් විසි හයවනදා උදේවරුවේ එකන පෙරවරු දාය හතලිස් පහට පමණ LTT ගුවන් බලකාය ප්‍රධානි කර්නල් ශංකර් රගත් වතය වන්නේ කැලිය හරහා ඔඩ්ඩු සුඩාන් සිට පුදු කුඩිරිපු දක්වා ධාවනී වෙමින් තිබියදී ක්ලේමෝ බෝම්බයක් අටවා කොටිපාන් ප්‍රදේශීදීම විනාශ කර දමන්නට ලලිත් ජයසිංහ මහතාගේ අටේ කණ්ඩායමට හැකි වුණා. මුහුදු කොටි බලකායේ දෙවනියා වූ කන්ගි අමරණව ඝාතනය කිරීම සඳහා එවක කොටිපාන් ප්‍රදේශයක් වන කිල්නොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායම් කුලම් වෙත හොර රහසි ඇතුළු වන ලලිත් ජයසිංහ මහතා ඇතුළු අටේ කණ්ඩායම ඔහු ගමන් කළ පෙජරෝ වර්ගයේ ජීප් රථය ක්ලේමෝ බෝම්බයක් අටවා විනාශ කළේය. හැමෝටම ප්‍රශ්නයක් තමයි මොනවද මේ ක්ලේමෝ බෝම්බ කියලා කියන්නේ. මම මේ පිළිබඳව වීඩියෝකේ අවසානයේට ඔබට කෙටි විස්තරයක් ඉදිරිපත් කරන්නම්. සන්නද්ධ බුද්ධංශ නායක කර්නල් චාර්ල්ස් නම් ඉහළපෙළේ කොටි නායකයා ඝාතනය කිරීමට 2008 වසරේ ජනවාරි 5 වෙනිදා හැකියාව ලැබෙනවා. ඉලුප්පයි කාඩුවේ සිට පල්ලමඩු දක්වා ගමන් කරමින් තිබුණු චාර්ල්ස් ඇතුළු තවත් රස්තෙන් 3 දිනක් සිටි වෑන් රථයක් එදින පස්වරු 3:10 පමණ ක්ලේමෝ බෝම්බ මගින් කුපුරුවා හැරීමට ලලිත් ජයසිංහ මහතාගේ අටේ කණ්ඩායමට හැකියාව ලැබුණා. ඊට අමතරව කොටි සංවිධානයේ නායක වේරුපිල්ලේ ප්‍රභාකරන්න පවා ඝාතනය කිරීමට මහසෝන් බලකායම් සාර්ථක උත්සාහයක යෙදුණත් එය පසුව ව්‍යර්ථව ගොස් ඇති බව සඳහන් වේ. හැබැයි මෙම කාරණය සත්‍යයක්ද අසත්‍යයක්ද යන හරියටම සඳහන් කරන්න බැහැ. 2008 වර්ෂයේ ලලිත් ජයසිංහ මහතාගේ අටේ කණ්ඩායම ත්‍රස්තවාදී පාලන ප්‍රදේශයක් වූ ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශයට ඇතුල් වේ. කොටින්ගේ මහබිරු දිනවලට සහභාගී වීමට යන කොටි නායකින්ව ඝාතනය කිරීම තමා ඔවුන්ගේ ඉලක්කය. හැබැයි පළමු ඉලක්කයේ සාර්ථකුවත් දෙවැනි ඉලක්කයේ වැරදෙනවා. එම නිසා දින ගණනක් වගුරු බිම් ඔස්සේ සම ජීවිතය කැප කෙරූ ඒ ලලිත් ජයසිංහ මහතා ඇතුළු අටේ කණ්ඩායමට නැවත තස්ත ප්‍රහාරයකට ලක්වෙන සිදු වුණා. එහිදී ලලිත් ජයසිංහ මහතා තම කණ්ඩායම බේරා ගැනීමට කොටින් සමග සටන් කර ලලිත් ජයසිංහ මහතා අවසානයේදී මිය යනවා. ඒ වගේම මහසොන් බලකායේ මෙහෙයුම් පිළිබඳව ඒ වගේම හිටපු ලුතිනල් කර්නල්වරු ඒ වගේම සමාජිකයන් ගැන ලොකු විස්තරයක් වර්තමානීති පවා හෙළි කරන්නේ නැහැ. කොහොම වුණත් මහසොන් යන නාමය ජාත්‍යන්තරයට පවා රැගෙන ගිය ඒ ලලිත් ජයසිංහ විරුවාව අවසානයේදී පරමවීර විභූෂණ, රණවික්‍රම, වීරවික්‍රම විභූෂණ යන සීලම් පදක්කම් වලින් පිදුම් ලැබීය. මම ඔබට කලින් සඳහන් කරා වගේම ක්ලේමෝ බෝම්බ ගැන කෙටි හැඳින්වීමක් දැන් ඔබට ඉදිරිපත් කරන්නම්. ක්ලේමෝ බෝම්බයක් කියලා කියන්නේ එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන් විසින් සංවර්ධනය කරන ලද පුද්ගල නාශක බෝම්බයක්. සාම්ප්‍රදායික බිම් බෝම්බයක් මෙන් නොව ක්ලේමෝ බෝම්බයක් දුරස්ථ පාලකයක් මගින් පුපුරවාලීමට හැකියාව ඇත. ඉතින් මේ සුවිශේෂී වීඩියෝයෙන් ඔබ වෙත ඉදිරිපත් කරේ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ 3 වෙනි විශේෂ බලකාය වන මහසොන් බලකායේ සම්පූර්ණ ඉතිහාසය සහ මහසොන් බලකායේ විශේෂ මෙහෙයුම් කිහිපයක් පිළිබඳවයි. ඉතින් මේ වගේ විශ්මය දනවන ලෝකවට චාරිකාවක් යන කැමති නම් දැම්ම අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක subscribe කරලා අපි සමග එකතු වන්න. ඒ වගේම අපේ social media page වල ගිල් අනිවාර්යෙන් බලන්න, අනිවාර්යෙන් follow කරන්න. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. සීලමු දෙනාට සුබ දවසක්. ජයෙන් ජයම වේවා.